මෙරට වැදගත් තෙත්බිම් පද්ධතියක් වන මුතුරාජවෙල අභයභූමි ආශෘතව සිදුකරන පරිසර විනාශයන් පිළිබඳව පසුගියදා දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළ කෙරෙනු අතර ඒ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිවරයා මෙම තීරණවලට එළඹ තිබෙනවා. එහි යම් ඉඩම් කොටස් ගොඩ කිරීම සඳහා යම් රාජ්‍ය ආයතනයක් මගින් දැනට කුමන හෝ අවසරයක් ලබා දී ඇත්නම් ඒ සියල්ල අහෝසි කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. අනතුරුව ජනාධිපතිවරයා ප්‍රදේශයේ මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආරක්ෂකංශ ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවකට එක් වුණා. ඉඩම් ගොඩකිරීම සහ මේ ප්‍රදේශයේ සිදුවෙන බරපතල පාරිසරික විනාශය, මේකට රජයේ පාර්ශවත් අනුමැතිය දීලා තියෙනවා. මේක තමයි පළවෙනි වැරද්ද. අනිවාර්යෙන් මේක නොකළ යුතු දෙයක්. මේක මේ මේ ඒ ඉංජිනේරුවරයාත් බරපතල වැරද්දක්. මන් දන්නේ යා මෙතන ඉන්නවාද කියලා. ඒකට වෙනම පරීක්ෂණයක් කරන්න. සල්ලිවලටයි ගණන්කාරකම් වලටයි මෙහෙම මේ 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 ජාතික විනාශයන් දෙන්න ඉඩ දෙනවද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. රජයේ ඉඩම් වේවා, පුජ්‍යලික ඉඩම් වේවා, පරිසර සංරක්ෂණයට ගැටලුවක් වෙනවා නම් ඒ ඉඩම් කළමනාකරණයේදී භාවිතයේදී පරිසර සංරක්ෂණයට ගැටලුවක් ප්‍රශ්නයක් වෙන විදිහට පුජ්‍යලික ඉඩම් සින්නක්කර ඉඩම් හෝ කළමනාකරණය කරන්න බෑ. අද ඉඳලා මම දන්නේ STF තමයි හොඳ ඒ ප්‍රදේශයට පස්සර්ගණ යන්න වාහන. ඉදිකිරීම කරන යන්ත්‍ර සූත්‍ර කිසි දෙයක් යන්න බෑ. ආණ්ඩු උනඩු තුනක් දාලා තියෙද්දි මෙතන පරිසර අධිකාරී අවසරයක් නැත්නම්. නමුත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගෝවිජන සේවා මේකට අහු වෙලා ඉන්නේ මේ වැඩේට. මේවා නිකම්ම නිකන් සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඔය පහළ මට්ටමේ අය මේවට කොහොම හරි සම්බන්ධ වෙලා තියෙනවා. මේ අපේ මැතිඅමැතිතුමාලයි ආයතන ප්‍රධානීන් ඒ පුජ්‍යලයේ හඳුනගත්තාම තමන්ගේ කාර්යාලවල මේ ගේට්ටුවෙන් ඇතුළට එන්න දෙන්න හොඳ නැහැ. ඒකයි ඇත්ත තත්ත්වය. මම මේ කියන්නේ, මම නම් එන්න දෙන්නේ නැහැ දන්න කෙනෙකුට.